ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2017ක් වූ ජූලි මාස 24 වෙනි සඳුදා දිනය. අද දින ඉර උදාව පෙරවරු 6:03ට ඉරබැසීම පස්වරු 6:31ට රාහු කාලය දිවා කාලයට පෙරවරු 7:36 සිට පෙරවරු 9:10 දක්වා පවතිනවා. රාහු කාලයේ රාත්‍රී කාලයට रात्रि 7:57 සිට රාත්‍රී 9:24 දක්වා පවතින්නේ. අද දින මරුසිටන දිසාව වයිඹ දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසාව වශයෙන් උතුරු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය නව සැලැස්මකට අනුව ජීවිතයේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමට සිද්ධ වෙන දිනයක්. යන ඕනෑම තැනක නායකත්වයේ සහ මූලිකත්වයේ ප්‍රධානත්වයේ ඔබ අපේක්ෂා කරනවා. හිතට එකඟව අවංකව බොහොමයක් තීරණ ගන්නා නිසා පරිබාහිර පුද්ගලයන් ඔබ සමග වෙනදාට වඩා මිත්‍රශීලීව කටයුතු කරන ආකාරයක් පෙන්눔 කරනවා. ආදරය, විවාහය, ප්‍රේමය සම්බන්ධ තීරණවලදී ඔබ දැඩි ස්ථාවරයක කටයුතු කරන ආකාරයක් පෙන්눔 කරනවා. නව ගේදොර ඉඩකඩම් මිලදී ගැනීමේ අපේක්ෂාවකින් යුතු නම් ඒ සඳහා අද දින තුලදී සැලසුම් යෙදීම වඩාත් යෝග්‍ය වෙනවා. තැන්පත් ධනයේ ඉහළ වර්ධනීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නිසා යෙදෙන වෙළඳ ව්‍යාපාරිකම ගනුදෙනු ආදීන් ඔබට යහපත් ප්‍රතිලාභ අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් පමණට වඩා පරිබාහිර පුද්ගලයන් පිළිබඳව විශ්වාසය තබා කරන්නා වූ मूल्यमय गणदुनुवलदी නම් ඔබ කල්පනාකාරී වීම වඩාත් යහපත් වෙනවා. ආදරය, විවාහය, ප්‍රේමය සම්බන්ධ වෙනදාට වඩා සංවේදී අදහස් සිත් තුළ ඇති වුණත් ඇතැම් විට පෙම්වතා පෙම්වතිය සැමියා බිරිඳ සමග ඉවසිලිවන්තව තීන්දුව తీරන වලට එළඹීම වඩාත් යහපත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් අපේක්ෂා කරන්නන්ට අද දිනය වඩාත් යෝග්‍යයි. හෘද රෝගී තත්ත්වකින් වගේම රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. වෘෂභ ලග්නය බුද්ධිමත්ව සැලසුම් සහගතව වගේම විවෘතව අදහස් පළ කරන ඔබගේ අපේක්ෂාවන් සහ අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන සැලසුම් යොදන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්වුම් කරන්නේ. කරන කියන සෑම කටයුත්තකදීම අනලස් බවත් ධෛර්ය සම්පන්න ගුණයත් ඔබගේ චරිතය තුළින් මොනවට කැපී පෙනෙනවා. කරන කියන සෑම කටයුත්තකදීම ඉදිරිපත් වීමේ හැකියාව සහ කුසලතාවය වෙනදාට වඩා උසස් ලෙසට පෙන්눔 කරන නිසා නිර්මාණශීලී කලාකාමී ශාස්ත්‍රයක ඔබ නිරතවන්නේ නම් අද දිනේ ඔබට යහපත් ප්‍රතිලාභ ලබා ගත හැකි වෙනවා. විදේශගත වීමේ අරමුණකින් යුතුව ඔබ අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වන විද්‍යාර්ථියෙකු නම් උසස් අධ්‍යාපනයේ විශේෂ ප්‍රතිලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වෙන ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක නම් අද දිනේ ඔබට වඩාත් යහපත් වඩාත් ප්‍රතිඵලදායී දිනයක් වෙනවා. මේ නිසා අනලස්ව ධෛර්ය සම්පන්නව අද දිනේ උදෑසන සිටම නිසි පරිදි කාලය කළමනාකරණය කරගෙන ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනේ වඩාත් ප්‍රගතිමත් වඩාත් යහපත් වඩාත් ප්‍රතිඵලදායී දිනයක් වන වග විශේෂයෙන් පෙන්눔 කරනවා. නව හිතවතුන් හිතවතියන් දැන හඳුනාගත හැකි වෙනවා. වෙනදාට වඩා මිත්‍රශීලී ගනුදෙනු ශක්තිමත් වන ආදරයේ විවාහය පිළිබඳව වෙනදාට වඩා සිතා බලන එවැනි අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කරගත හැකි වෙන දිනයක්. කෙසේ නමුත් පපුවේ දැවිලි සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් ආමවාතය වෙන තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. මිථුන ලග්නය කරන කියන සෑම කටයුත්තකදීම සංවේදී ආකාරයට අන්‍යයන් පිළිබඳව සිතා බලන අන්‍යයන්ගේ අදහස් සහ ආකල්ප ඔබ තුළින් කිරා මැන බලන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්눔 කරන්නේ. අවංකව සහ ඍජු ගුණයකින් යුතුව ජීවිතයේ අපේක්ෂාවන් සහ අරමුණු ජය ගැනීමට ඔබ වෙහෙසෙනවා. යෙදෙන ඕනෑම කටයුත්තකින් ඔබට ඊටමත් විශිෂ්ට වූ ඵල නෙලාගත හැකි වන්නේ ඔබගේ අවංකත්වය සහ ඔබගේ ධෛර්ය සම්පන්න ගුණයේ තියෙනා වූ විශිෂ්ටතාවය මතයි. මේ නිසා අද දිනේ ඔබ වෙනදාට වඩා නම්‍යශීලීව, මිත්‍රශීලීව පරිබාහිර පුද්ගලයන් සමග කටයුතු කරන්නේ නම්, ගනුදෙනු කරන්නේ නම් ඔබට අද දිනේ තුලදී සුවිශේෂී වූ ප්‍රතිලාභ රසක්ම උදා කරගත හැකි වෙනවා. තරගකාරීව කරන්නා වූ වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු නොයෙකුත් වෘත්තිමය ශේෂ්ඨයන්හි නිරත වන්නන්ට අද දිනේ වඩාත් යහපත් දිනයක් වෙනවා. අධ්‍යාපනික වශයෙන් ඔබ ගන්නා වූ තීරණවල යහපත් ප්‍රතිඵලදායි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නිසා අධ්‍යාපනික ශේෂ්ඨක නිරත වන ඔබ කුමන තරාතිරමක අයෙකුණත් ඔබට අද දිනේ වඩාත් යහපත් වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වන වග විශේෂයෙන් පෙන්වුම් කරනවා. විදේශගත අධ්‍යාපනය අපේක්ෂා කරන්නන්ට ඒ සඳහා යොමු වීමට සම්මුඛ පරීක්ෂණ හෝ තරඟ විභාග ආදී ඉදිරිපත් වීමට වඩාත් යෝග්‍ය වෙනවා. කෙසේ නමුත් ගෙලෙහි සන්ධිගත රෝග විශේෂයෙන්ම ස්නායුගත දුර්වලතායි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. කටක ලග්නය කරන කියන කටයුතුවලදී වෙනදාට වඩා ඉක්මන්කාරී ගුණයක් කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කරනවා. නමුත් සෑම කටයුත්තකදීම අනලස්ව සහ ධෛර්ය සම්පන්නව ක්‍රියාශීලීව කටයුතු කරනවා වගේම දුරදිග හිතා බලා තීන්දුව తీරනවලට එළඹීම ඔබට වඩාත් යහපත් වෙනවා. මිත්‍රශීලී ගනුදෙනු ශක්තිමත් වුණත් ඔබගේ අදහස සහ මතයට වඩා ප්‍රතිවිරුද්ධ මතවාදයන් සහ අදහස් දරන්නන් සමග කටයුතු කිරීමට සිදු වෙනවා. මේ නිසා හැකිතාක් දුරට පරිබාහිර පුද්ගලයන් සමග මත ගැටුම් ඇති කර නොගෙන මිත්‍රශීලීව ගනුදෙනු කිරීමට අවශ්‍ය කරන බුද්ධිය සහ ඥාන ශක්තිය වර්ධනීය තත්ත්වයකින් යුතුව පවත්වා ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. කෙසේ නමුත් අධ්‍යාපනික කටයුතු වල නව වෙනස්කම් අපේක්ෂා කරන්නන්ට නව විෂය ධාරාවන් ඉගෙනීමේ අරමුණකින් සහ අපේක්ෂාවකින් යුතු වූවන්ට අද දිනේ වඩාත් යහපත් වෙනවා. ප්‍රේමය ආදරය සම්බන්ධ තීන්දුව తీරනවලදී පෙම්වතා පෙම්වතිය විශේෂයෙන්ම සැමියා බිරිඳ සමග කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකදී ඉවසිලිවන්තව ඔවුන් සමග කටයුතු කිරීමට සිහි තබා ගැනීම වඩාත් යහපත් වෙනවා. ගෙදරදොර කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු තරමක් දුරට අධිකයි. මේ නිසා සමාජ සේවා කටයුතු වල නිරතවන්නන්ට අද දිනේ වඩාත් යහපත් දිනයක් වෙනවා. ශීර්ෂගත රෝග, අක්ෂිගත දුර්වලදායි රෝග තත්ත්වයන් වගේම සමීහ රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහ ලග්නය දැඩි මතධාරීව සුඛී මතවාදය සහ අරමුණ සාක්ෂාත් කර ගැනීමට සාර්ථකත්වයට පත් කර ගැනීමට උපක්‍රම යොදමින් කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්වුම් කරන්නේ. කරන කියන සෑම කටයුත්තකදීම ධෛර්ය සම්පන්න ගුණයත් තමාගේ අරමුණ සහ අපේක්ෂාව ජය ගැනීමට ඕනෑම කැපවීමක් කළ හැකි වන ආකාරයේ ආත්ම ධෛර්යයක් සහ ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන දිනයක් වන නිසා අද දිනේ ඔබට වඩාත් සාර්ථකයි. නමුත් වැයපස නම් තරමක් දුරට අධික නිසා හැකිතාක් දුරට වැයපස පාලනය කරගෙන නිසි මූල්‍යමය කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. තම අනාගත සැලසුම් සාර්ථකත්වයට පත් කර ගැනීමට පරිබාහිර සහයෝගය සහ උපකාරය නොඅඩුව ඔබට කාලයෙන්, ශ්‍රමයෙන්, ධනයෙන් ලැබෙන බව පෙන්වුම් කරනවා. නමුත් සෑම කටයුත්තකදීම ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව නිසි සැලසුමකට අනුව කටයුතු කරන්නේ නම් ඔබට අද දින තුලදී සුවිශේෂී වූ ප්‍රතිලාභ රසක්ම උදා කරගත හැකි වන දිනයක් වෙනවා. මේ අනුව අධ්‍යාපනික වශයෙන් ඔබ කරන්නා වූ වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදීන් වගේම වෘත්තිමය ශාස්ත්‍රයෙන් ඔබ යම්කිසි ආකාරයක විශේෂිත ප්‍රගතියක් අපේක්ෂා කරන්නේ නම් නිසි පරිදි ඔබ තීන්දුව తీරන වලට එළඹීම වඩාත් යහපත් වෙනවා. එවිට එකී කටයුතු වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. පාදවල ඌෂ්ණාධික රෝග, ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, අජීර්ණ රෝගාබාධයන් පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත්. කන්‍යා ලග්නය ප්‍රඥාවෙන් යුතුව බොහෝ කරුණු කාරණා පිළිබඳව සිතා බලා දුරදක්නා නුවණකින් යුතුව තීන්දුව తీරන වලට එළමෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්වුම් කරන්නේ. ප්‍රඥාවන්ත බවත් බුද්ධිමත් බවත් නිසා අන්යන් සමග ඔබ ගනුදෙනු කිරීමේදී ඔබගේ ඥාන ශක්තිය පිළිබඳව අන්යන් සෑහීමකට පත්වන දිනයක්. මේ නිසා ඔබ යෙදෙන ඕනෑම වෘත්තිමය ශාස්ත්‍රයක් තුළ ඔබට කැපී පෙනෙන ආකාරයේ දක්ෂතාවයන් දැක්විය හැකි වෙනවා. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අපේක්ෂාවකින් සහ අරමුණකින් යුතුනම් විශේෂයෙන්ම තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අපේක්ෂාවකින් යුතුව ඔබ අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වන ශිෂ්‍යාවක ශිෂ්‍යයෙකු හෝ ඔබගේ රැකියාවේ උසස් වීම අරමුණු කරගෙන වෙනත් වෘත්තිමය ශාස්ත්‍රයක නිරත වන වැඩිහිටියෙකු නම් ඔබට අද දිනය වඩාත් යහපත් දිනයක් වෙනවා. බලාපොරොත්තු පමණට වඩා උසස් ප්‍රතිඵල ඔබට නෙලාගත හැකි වෙනවා. අන්‍යයන් අතර ඔබ බුද්ධිමතු බවට තීන්දුවකට එළමෙන කාල පරිච්ඡේදයක්. මේ නිසා අද දිනේ විද්‍යාර්ථීන්ට, උපදේශකවරුන්ට, ගුරුවරුන්ට වඩාත් යහපත් දිනයක් වෙනවා. ඔබගේ අනාගත කටයුතු සහ සැලසුම් පිළිබඳව වෙනදාට වඩා විශ්වාසනීයත්වයක් ඔබගේ සිත් තුළ ඇතිවෙන නිසා ඔබගේ අනාගත කටයුතු සාර්ථකත්වයට පත් කර ගැනීමට ඉතාමත් බුද්ධිමත්ව සැලසුම් යොදන දිනයක්. සෙම් රෝග, හතිය ඇදුම වැනි තත්ත්වයකින් ඔබ පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සුවිශේෂී වූ සැලකිල්ලක් දක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. තුලා ලග්නය එඩිතරව නිර්භයව අනාගතය පිළිබඳව නව තීන්දුව తీරණවලට එළඹීමට සිද්ධෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්වුම් කරන්නේ. කුමන බාධක පැමිණියත් ඔබගේ ඉලක්කය සහ අරමුණ පිළිබඳව විශ්වාසනීයත්වකින් යුතුව කටයුතු කරන නිසා කටයුතු බොහොමයකින්ම ඔබට ප්‍රගතිමත් බවක් වගේම සාර්ථකත්වයක් උදා කරගත හැකි වෙනවා. නොයෙකුත් නීතිමය සම්බන්ධ ගැටලු ආදියට යොමු වී සිටී පත්වී සිටි පුද්ගලයෙකු නම් ඔබට එවැනි කටයුතු වලින් යම්කිසි ආකාරයක නිදහසක් ලබාගත හැකි වෙන දිනයක් වශයෙන් උත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. තම අනාගත සැලසුම් සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන සියුම් ඥානය, සියුම් බුද්ධිය වගේම ඊට අවශ්‍ය කරන අප්‍රතිය ධෛර්යය, චිත්ත ශක්තිය නොඅඩුව ඔබ කෙරෙන් විද්‍යාමාන වෙන දිනයක්. මේ නිසා අධ්‍යාපනික වශයෙන්, රැකියාමය වශයෙන් ඉදිරිපත් වන තරංකාරී කටයුතු වලින් ඔබට ජය ලැබෙන බව විශේෂයෙන් පෙන්වුම් කරනවා. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ තීරණවලදී ඉක්මන්කාරී නොවි, හදිසි නොවි, ඉවසිලිවන්තව තීන්දුව తీරණවලට එළඹීම ඔබට වඩාත් යහපත් වෙනවා. මේ අනුව තම සැලසුම් සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය සහ ආත්ම විශ්වාසය නොඅඩුව ඔබ කෙරෙන් විද්‍යාමාන වන නිසා අද දිනේ ඔබට වඩාත් සාර්ථක දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ධනහිස් සන්ධිගත රෝග, ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, ආමාශයගත රෝග වගේම මුත්‍රා අඩස්සි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘශ්චික ලග්නය නිහඬව තම අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන බුද්ධිමත් බවකින් යුතුව ස්වකීය අරමුණු සහ අපේක්ෂාවන් ජය ගැනීමේ දැඩි විශ්වාසනීයත්වකින් යුතුව තීන්දුව తీරන වලට ජීවිතය තුළ එළමෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්වුම් කරන්නේ. තම අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය නොඅඩුව ඔබ කෙරෙන් විද්‍යාමාන වන නිසා වෙනදාට වඩා ධෛර්ය සම්පන්නව සහ සැලසුම් සහගතව ඔබ තීන්දුව తీරන වලට එළමෙන වග පෙන්වුම් කරනවා. කාලයේ ඉතාමත් බුද්ධිමත් ලෙසට කළමනාකරණය කරගෙන කටයුතු කරන නිසා බොහොමයක්ම කටයුතු වලින් ඔබට එක්තරා ආකාරයක විවේකී බවකුත්, නිදහස් බවකුත්, අරමුණු සඵලත්වයට පත්වීම නිසා සිතට සියුම් සතුටකුත් ඇතිවන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්වුම් කරන්නේ. නමුත් ෂණිකව ගන්නා වූ ඕනෑම ආකාරයක තීන්දුවක් තීරණයක් තුළදී අදහස් වෙනස් කිරීමෙන් වැළකීමටත් ඔබ සිහි තබා ගැනීම වඩාත් යහපත් වෙනවා. මේ අනුව අද දිනය තුළදී ඔබ අන්‍යයන්ට බලාපොරොත්තු දීමේදී නම් තරමක් දුරට කල්පනාකාරී වීම වැදගත් වෙනවා. කෙටි ගමන් විමන් සඳහා විදේශගතවීමේ අරමුණකින් සහ අපේක්ෂාවකින් යුතු නම් ඒ සඳහා යොමු වීමටත් අද දිනේ වඩාත් යහපත් වෙනවා. විනෝදාත්මකව වෙනදාට වඩා මිත්‍රශීලීව අන්‍යයන් සමග කටයුතු කිරීමට සිද්ධ වෙනවා. කෙසේ නමුත් ස්නායුගත දුර්ලභදායි රෝග තත්වයකින් වගේම කොඳුයට පෙළිය ආශ්‍රිත ඇතිවන්නා වූ රෝග තත්වයන්ගෙන් ඔබ පීඩා විඳින්නෙකු නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නය වෙනදාට වඩා කරන කියන කටයුතු වලදී සැලසුම් සහගත බවක් පෙන්වුම් කළත් ඇතම් අවස්ථාවලදී වේගවත්ම මෙන්ම ෂණිකව ඔබගේ අරමුණ සහ අපේක්ෂාව වෙනස් කිරීමට සිද්ධ වෙනවා. මේ නිසා ගන්නා වූ ඕනෑම තීරණයක් තුළදී කල්යල් බලා බුද්ධිමත්ව කිරාමැන ඔබට වඩා දැනුම තීරුම ඇති අයෙකුගේ උපදෙස් අනුව ඔබ තීන්දුව තීරණ වලට එළඹෙන්නේ නම් ඔබට අද දිනය වඩාත් යහපත් දිනයක් වෙනවා. රැකියාමේ කටයුතු වලට වඩා තරමක් දුරට පරිබාහිර කටයුතු නම් අධික වෙනවා. ඔබගේ වෘත්තීය ශාස්ත්‍රයට අමතරව කරන්නා වූ ව්‍යාපාරිකමය ශාස්ත්‍රකින් ඔබට යහපත් ප්‍රතිලාභ ලබාගත හැකියි. මේ නිසා ඔබ යෙදෙන වෙනද ව්‍යාපාරිකමය ගනුදෙනු ආදීන් වෙනදාට වඩා විශේෂිත වූ ප්‍රතිලාභ රැසක්ම ඔබට උදා කරගත හැකි වන කාල පරිච්ඡේදයක්. නිර්මාණශීලී කලාකාමී ශාස්ත්‍රයකට නිරවන්නකු නම් එකී අරමුණු සහ අපේක්ෂාවන්ගේ නව බලාපොරොත්තු සහ අරමුණු වඩාත් ශක්තිමත් තත්ත්වයකට ස්ථාවර තත්ත්වයකට පත්වෙන බව විශේෂයෙන් පෙන්වුම් කරනවා. රැකියාමේ කටයුතු වලදී වෙනදාට වඩා ක්‍රියාශීලී ගුණයක් පෙන්වුම් කරනවා. වෙනදාට වඩා මිත්‍රශීලීව අන්‍යයන් සමග කටයුතු කරන ආකාරයක් පෙන්වුම් කරනවා. ආදරය පිළිබඳව නව අදහස් සිත් තුළ ඇතිවන නව අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට වෙහෙසෙන දිනයක්. එකී අරමුණු ප්‍රගතිමත් තත්වයකට වගේම සාර්ථකත්වයකට පත් වෙනවා. අක්ෂිගත දුර්ලභදායි රෝග තත්වයන් වගේම කොඳුයට පෙළිය ආශ්‍රිත ඇතිවන්නා වූ රෝග තත්වයන්ගෙන් පීඩා විඳින්නන් වෛද්‍ය උපදෙස් අනුව තවදුරටත් කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. මකර ලග්නය ඉක්මන්කාරීව වේගවත්ව අන්‍යයන් මත විශ්වාසය තබා කරන කියන ගනුදෙනුවලදී නම් ඔබ තරමක් දුරට කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. අන්‍යයන් මත නොයැපී ස්වාධීනව ගන්නා වූ තීන්දුව තීරණ වලින් පමණක් ඔබට අද දිනේ තුලදී වඩාත් සාර්ථක වඩාත් ප්‍රතිඵලදායී කටයුතු වලින් සාර්ථකත්වය උදා කරගත හැකි වෙනවා. මේ අනුව අද දිනේ ඔබ ස්වාධීනව තීන්දුව තීරණ වලට එළඹීම වඩාත් යහපත් වෙනවා. තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට අද දිනේ වඩාත් ජයග්‍රාහී වෙනවා. හවුලේ කටයුතු කරන්නා වූ ඕනෑම ආකාරයක ශාස්ත්‍රයකදී ඊටමත් ඉවසිලිවන්තව කටයුතු කිරීම ඔබගේ හවුලේ කටයුතු කරන අන්‍ය සමාජිකයන් සමග මිත්‍රශීලීව ගනුදෙනු කිරීමට සිහි තබා ගැනීම වඩාත් යහපත් වෙනවා. පෙම්වතා පෙම්වතිය සැමියා බිරිඳ ඔබගේ හවුලේ කටයුතු කරන හවුල් සමාජිකයන් ඔවුන් සමග ඊටමත් ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව අදහස් හුවමාරු කර ගැනීම ඕනෑම ආකාරයක ගනුදෙනුවක නිරත වීම ඔබට වඩාත් යහපත් වෙනවා. රැවටිලි වලට හසු වෙ හැකි නිසා ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ තීන්දුව තීරණ වලට නන්නාඳුන පුද්ගලයන් සමග එළඹීමේදී නම් ඔබ ඊටමත් කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. අස්ථාන ගතවීම පෙන්눔 කරන නිසා මිලමුදල් ආදී සම්බන්ධයෙන් කරන්නා වූ ගනුදෙනුවලදී වඩාත් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. රහස් රෝග, මුත්‍රා අඩස්සි රෝග, මදුමේහ වැනි තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. කුම්භ ලග්නය සිතෙහි සතුට ඇති කර ගැනීමට නොයෙකුත් උපක්‍රම යොදන බුද්ධිමත්ව ප්‍රඥාවන්තව සහ කල්පනාකාරීව ජීවිතය තුළ තීන්දුව තීරණ වලට එළමෙන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්වුම් කරන්නේ. කාලේ ඉතිරි කර ගැනීමට ඔබ ඊටමත් බුද්ධිමත් ලෙසට සැලසුම් යොදනවා. විශේෂයෙන්ම අද දිනය තුලදී වෙනදාට වඩා සතුටෙන් මෙන්ම විනෝදයෙන් යුතුව කටයුතු කිරීමට සිද්ධ වෙනවා. කුමන බාධක පැමිණියත් ඒ බාධක මැඩගෙන ඔබගේ අරමුණ සහ ඉලක්කය පිළිබඳව දැඩි විශ්වාසනීයත්වයකින් යුතුව කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය වඩාත් ජයග්‍රාහී වෙනවා. දන්නා දේ විනා නොදන්නාදයට අතපෙවීමට යෑමේ දිනම් ඔබ වරක් දෙවරක් නෙවෙයි කීපරක් හිතා බලා කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. තම හිතට එකඟව කරන්නා වූ කටයුතු වලින් පමණක් ඔබට අද දිනේ තුලදී යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. විශේෂයෙන්ම කරන කියන කටයුතු වලදී අන්‍යයන් මත විශ්වාසය තබා ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් වෙනස් කිරීමේදී ඔබ කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. රැකියාමේ කටයුතු වලට වඩා පරිබාහිර විනෝදාත්මක දේ කෙරෙහි සිත ඇදී යන දිනයක්. නමුත් සෑම කටයුත්තකදීම ඔබට වෙනදාට වඩා සිතට සතුටක් ඇති වෙන බවකුත් පෙන්눔 කරනවා. මේ නිසා අද දින තුලදී සමබර ආකාරයට කටයුතු කරන දිනයක් වෙනවා. සෑම කටයුත්තකදීම අනලස්ව ජීවිතේ තීන්දුව తీරන ගන්නා දිනයක් වශයෙන් උත් අද දිනේ ඔබට හඳුන්වන්නට පුළුවන්. මුත්‍රා අඩස්සි රෝග, මලබද්ධය වැනි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මීන ලග්නය. කරන කියන කටයුතු වලදී ඔබට බුද්ධිමත් අයවලුන්ගේ සහයෝගයේ උපකාරය නොඅඩුව ලබා ගත හැකි වෙන දිනයක් වෙනවා. අධ්‍යාපනික කටයුතු වලදීත් රැකියාමය කටයුතු වලදීත් ඔබ නියැලෙන වෙනද ව්‍යාපාරික ශේෂ්ත්‍රයන්හිදීත් පරිබාහිර සහයෝගයේ සහ උපකාරය ඔබට නොඅඩුව ලබා ගත හැකියි. නමුත් අද දිනේ තුලදී ඔබගේ හැකියාව සහ කෞශල්‍යතාවයේ ඇති අංශයන් පමණක් ශක්තිමත් කර ගැනීමට, දියුණුවටපත් කර ගැනීමට, වර්ධනීය තත්ත්වයකටපත් කර ගැනීමට වෙහෙසීම වඩාත් උචිතයි. නොදන්නා වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදියටත්, නොදන්නා වූ විවිධ වෘත්තිමය ශේෂ්ත්‍රයන්හිදීත්, නොදන්නා වූ අධ්‍යාපනික ශේෂ්ත්‍රයන් පිළිබඳවත් ඔබ හැකියතාක් දුරට කල්පනාකාරීව තීන්දුව తీරන වලට එළඹීම වඩාත් යහපත් වෙනවා. විශේෂයෙන්ම එවැනි කටයුතු වලදී මිලමුදල් ආයෝජනය කිරීමේදී නම් ඔබ කල්පනාකාරීව එවැනි ආයෝජනයන්ට යෙදීම වඩාත් යහපත් වෙනවා. තම අනාගත කටයුතු සහ සැලසුම් පිළිබඳව වෙනදාට වඩා විශ්වාසනීයත්වයක් සිත් තුළ ඇති වෙනවා. නමුත් කරන කියන සෑම කටයුත්තකදීම කොපමණ සහයෝගය ලැබුණත්, කොපමණ හැකියාවන් සහ දක්ෂතාවයන් පෙන්눔 කළත් ඔබගේ සහජ කුසලතාවයේ සහ දක්ෂතාවයේ ඇති අංශයන් පිළිබඳව පමණක් විශ්වාසය තබා ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායක, වඩාත් යහපත් දිනයක් වෙන වග පෙන්눔 කරනවා. අජීර්ණ රෝගාබාධයන් වගේම අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්වයන්, ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.